ඔබතුමාලා සඳහන් කළ විදිහට අන්තිමන් ආරක්ෂක සම්බන්ධ ජනතාව පැහැදිලි තැනක නැහැ. ඒක මොකද හේතුව? ජනතාව දැන් මොකද පඹ ගල් ගන්නවා. දැන් කියන්නේ මහා මැතිතුරු ජනතාව නැත්තම් දෙකමද නැත්තම් ජනමත් විචාර. මේක කොහොමද සමාජයෙන් කියන්නේ? විචාරවත් විදියට ජනතාවට පිළිතුරු දීම අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයට කිසිම දවසක ජනාධිපතිවරයා කටයුතු කළ යුතු නැහැ විතරක් නෙවෙයි, ඌ නියෝජනය කරන්නා වූ දේශපාලන පක්ෂය කිසිසේත් ඒ පිළිබඳව විශ්වාසයක් නැති විශ්වාස භංගත්වයක් ඇතිවන්නා වූ ප්‍රකාශ නොකළ යුතුයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පැටහැනි ආකාරයට කටයුතු නොකළ යුතු සේම මැතිවරණ කොමිසමේ විධානයන් වලට නොගැලපෙන ආකාරයේ ප්‍රකාශ නොකළ යුතුයි. ඉතින් රටේ ජනතාව විශ්වාස කළ යුත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නා වූ දෙයයි. ඒ සම්බන්ධව මැතිවරණ කොමිසම නිත්‍යානුකූලව දරන්නා වූ මතයයි. දැන් අන්ති සේවකින්ගේ ප්‍රශ්නයක් අහම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියනවා මේක මේ හරි දෙයක් මේකත් තිබුණ මේ රටේ මානවතාවය මේ මම දැන් කතා කරන මේ කට්ටිය මේක ක්‍රියාමාර්ග වැරදි ඒ නිසා තමයි සුතම් කරා වගේ මේ පොඩි සම්බන්ධ වෙන්නේ නැති ප්‍රශ්න සුතම් මම දන්නේ මොකක්ද ඇන්සර් එක කියන්නේ උසස් අධ්‍යාපන අපිට ආරංචි විදියට රාජ්‍ය ඇමතිවරයා සහ කැබිනට් ඇමතිවරයා මේ වෙලාවේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා වෙන්වෙන්ව මේ වැඩවර්ජනයේ යෙදී සිටින්නා වූ පිරිස සමග. රාජ්‍ය තුල මේ රජයේ මූලික වශයෙන් වගකීම තිබෙනවා කැබිනට් ඇමතිවරයෙකුට මේ සඳහා කළ යුතු මැදිහත් වීම කරන්න. මැදිහත් වීම නොකර මාසයක් තිස්සේ සම්පූර්ණයෙන්ම විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක් කරලා දැන් හිතුමනාපසේ සාකච්ඡා පැවැත්වීම නෙවෙයි කළ යුත්තේ. රාජ්‍ය ඇමතිවරයා එක තැනකත්, කැබිනට් ඇමතිවරයා තවත් තැනකත් දෙපිරිසක් සමග සාකච්ඡා කිරීම හෝ තවත් පිරිස සමග සාකච්ඡා කිරීම නෙවෙයි, රජයේ ස්ථාවරය පැහැදිලිව කිව යුතුමයි. මේ සම්බන්ධව ස්ථාවර ගණනාවක් තිබිය යුතු නැහැ. තමන්ගේ ස්ථාවරය කුමක්ද කියා රටේ ජනාධිපතිවරයා ඇතුළු රජය වෙනුවෙන් කැබිනට් ඇමතිවරයා පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි. මෙහෙමයි, දැන් අපිට ඔය වගේ සිද්ධිවලදී අපිට කරන්න තියෙන දේ තමයි මේ විදිහට බලපෑම් කණ්ඩායමක් විදිහට කටයුතු කරන එක. මොකද අපිට බලපෑමක් කරන්න පුළුවන්. මොකද කාන්තාවකට ඉතිහාසයේ හම්බ වෙන්නේ මේ වගේ අවස්ථාවක් හම්බෙන්නේ බොහොම පොඩි අවස්ථා ටිකකදී. මොකද නීතිපතිවරු අපි ඉතිහාසය අරගෙන බැලුවත් නීතිපතිවරු පත් වෙලා තියෙන සංඛ්‍යාත්මකව අරගෙන බැලුවත් කාන්තාවකට හම්බෙන්නේ මේ වගේ අවස්ථාවක්. එතකොට බොහොම කලාතුරකින් හම්බෙන අවස්ථාවක්. ඒ අවස්ථාවත් තව කෙනෙක්ට දිගුවක් දීලා උදුරගන්න හදනවා නම් ලංකාවෙ ඉන්න කාන්තාවන්ට සහ ඒ අපේ වෘත්තිකයන්ට කරනු ලබන අසාධාරණ ක්‍රියාව. ඒ අනුව තමයි අපි බලපෑම් කණ්ඩායමක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් අපි නිත්‍යානුකූලව අදාළ බලපෑම් ලිඛිත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා.